සෙවලා ප්‍රතිපත්තියක් තමයි ලේසි ඕනෑම ATM එකකට යන්න රන් කාසි දිනා ගන්න ලංකපේ හැම දවසකම ඉරපා යන්නේ සමගි ජන බලවේගෙට වාසි සාගත දේශපාලන ලෝකෙකට එනිසා මේ කියපු බොරු මිනිස්සුන්ට මවල පෙන්නපු සමහර තේ පත්තු වෙන බොරු දවසෙන් දවස දැන් එළිදෙමින් යනවා මේගොල්ලෝ වැඩකරුවෝ නෙවෙයි පොරුකරුවෝ කියලා මේ ඇලෝසියස්ල මාස ආයකට ඉලේ ගියාට මේ රටට පදු වංචා කරපු ඒ වගේ ඒවා අපව අය වෙනවා මේ මේන විදිහට සිවල ප්‍රතිපත්තියක් තමයි ඒ අලෝසියස් ලගින් හප්පන් අත්තු පගාව ගත්තු සුටි වෙලා සජිත් තුන්න හැකි හොඳම ගෝලි දැන් ඔය හාදු බලයට ආවනම් අලෝසියස් කොයිදී ඉහිරගෙද මතිස්ස යොරොක්කු හොන්දලි කිව්ගෙන් යුක්ත ආණ්ඩුවක් ඇත ලෝක කොහෙවත් මෙහිදී නැත් මින් තුන්දෙනෙක් පැහල තමයි දැන් මේ සලම් කලක් දාලා වෙන්නේ ඔක්කොම කලකට කොහොමද කීන් එකම දැක්කෝ දැන් තාම මෙයන්නේ මල්වත් කිව්වේ පෞගේ කාලය පුරාම ඌනාගම දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයට සම්බන්ධ ගොවි සංවිධාන නායකයෙක් පාර්ලිමේන්තුවට නායකයෙක් දිගින් දිගටම ගොවි ජනතාව වෙනුවෙන් පෙනී අපි දැක්කෙන දැන්නම් එතුමා මාධ්‍යයට ඇවිල්ලා ඒ සංදර්ශන දා අපි දැක්කෙන එතුමා ජනාධිපතිතුමා හම්බෙලා මේ ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ගැන කතා කරා එළියේලා විවේචනය කරන්න පහසුයි වැඩ කරන්න අමාරුයි කියන එක තමයි මේකෙන් ඔක්කුව රණලි කුරුස්ක මහත්තයා ඒකාවි කියන බල කිහි මගේ ආණ්ඩු කාල විතරයි සුද්ධ වෙන්නේ බලන්නේ කියලා මේ නැප්පේ දැන් විදේශීය තානාපතියෝ ඒ වගේම ජාත්‍යන්තර ආයතන විශාල පිරිසක් මේ රටේ ඇවිල්ලා වත්මන් ජනාධිපතිතුමා දිසානායක සහෝදරයත් එක්ක මේ රට ඉදිරියට ගෙන අයිති ශක්තිය දැන් ජෛක ආයතනින් අර කතරගම ව්‍යාප්ති 11 පටන් ගත්තා ලෝකයේ තුල වත්මන් ජනාධිපති අංග දිසානායක සහෝදරය හඳුන්වලා දෙන්නේ ඇන්ටි කරප්ෂන් ලීඩර් දූෂණ විරෝධී නායකයෙක් කාර්ය රජයේ යන්නම් ගත්ත ක්‍රියාමාර්ගයට යම් යම් අය රජයේ කෙරෙහි කලකිරීලා ඉන්න බව පේන. දැන් රාජ්‍ය සේවකයන් විශ්වාස කරලා තියෙත්, එතකොට මහේ ශික්ෂාත්‍රයට දේවාපියන් විශ්වාස කරලා තියෙත්, ඒ වගේ ජාත්‍යන්තර මුල් යට මුදල් පිළ ප්‍රශ්නේදී රටේ ජනතාවගේ විශ්වාසය කඩලා තියෙනවා. මේ ණය ගැනීම තුළින් මේ රට විනාශය පිළිබඳ රටේ ජනතාවගේ විශ්වාසය කඩලා තියෙනවා. අපි ණය ගන්න නැතුව ආණ්ඩුවක් කරනවා කියලා කොහෙද කිව්වෙත් මේ අංකෞදලා දිගටම කිව්වේ ණය අපරාධයක් නෙමෙයි. ණය අවශ්‍ය. ඒක හොරකමට වංචාවට දූෂණයට නාස්ති නොකර ණය හරියට යොදවන්න. දැන් ඔය ණය වාරිකේ නැතුව IMF එක හැරලා ගියානම් මොකද කියන්නේ? ඒතකොට කියන්නේ ඔන්න IMF එක ලංකාව දාලා තියා මේ ආණ්ඩුව අතහැරියා. ඒව තමයි කියන්නේ. අවුරුත් බලාගෙන හිටියා පාර්ලිමාවේ පාලනයක් ආවම ඒගොල්ලන්ව යවයි. එහෙම නැත්නම් ඒගොල්ලෝ යයි කියලා. මැතිවරණ වේදිකාවල බෙරියන් දීලා එදා කෑ ගෑවා මේ මාෆියාකාරයෝ කළු කඩකාරයෝ මේවා අපි ආවොත් පාලනය කරනවා. අද අපිට පේනවා ඩොලර් එක අඩු වෙන්න බාණ්ඩ මිල වැඩි වෙලා තියෙනවා. දැන් බලන්නකෝ නමුන්නාංශලා බිත්තර මිල, පොල් මිල, ලුණු මිල, අල මිල, ආල් මේ සියල්ල මේ ආණ්ඩුව ගත්තට වඩා වැඩි. හැබැයි ඩොලර් මිල අඩු වෙද්දී ඩොලර් එකට රුපියල ශක්තිමත් වෙද්දී විශේෂයෙන් ආනයන කරන බාණ්ඩවල මිල අඩු වෙන්නුනේ. එහෙම අඩු වෙලා නැහැ. දැන් ඡන්දේ දීපු ජනතාවත් සතුටයි, ඡන්දේ ගත්ත අපි සතුටයි. ඒක නැත්නම් මේ අපරණියා එහෙම මෙහෙන් අහන්න ලැබෙනවා නේද? මාලිමාවට ඡන්දේ දී ගන්න බැරි වෙච්ච කට්ටියක් යක් සතුටෙන් ඉන්නවා. එතකොට මෙන්න මේ කවුරුත් ජනතාව අද සතුටෙන් ඉන්න තත්ත්වෙට පත් කරේ කොහොමද? පත් කරේ කවුද? අපි රටේ ජනතාවම ගත්ත නිවැරදි තීරණේ තමයි මේ අපි කවුරු සතුටෙන් ඉන්නේ. මේකට තමයි ජනතාව රට පාලනය කරනවා කියන්නේ. මෙච්චර කාලයක් රට පාලනය කරේ ජනතාව නෙමේ පාලකයෝ. ලෝකෙ ඉස්සරහා බංකොලොත් කියලා තත්ත්වෙට පත් වෙච්ච රට ඒ අවනම්බුවෙන් අවමානෙන් ගලව ගත්තේ කවුද? ආන්තරේ නැත්නම් රජයේ සේවකයන් ගැන විශාල කනගාටුවකින් අනාවැත් අපකුමාර මහත්තයාගේ ආණ්ඩුවට රජයේ සේවකයන්ගේ සොච්චම් වැඩම පිළිබඳව කැක්කුමක් මේ වෙනකොට තියෙනවායේ කියලා අපි කියන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා රජයේ සේවකයන්ගේ වැඩම පිළිබඳ ප්‍රශ්නයක් භාණ්ඩාගාරයේ තියෙන මුදල් තත්ත්වය පිළිබඳව සලකා බලා තමයි වැඩම වැඩි කිරීම සඳහා යොමු වෙන සිද්ධ වෙන්නේ. ඒක තමයි හාස්‍ය ජනක කාරණා. කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි. අපිට දැන් මෙහෙමනම් ඇහෙනවා රටේ දේශපාලනේ කෙන්දිරිලි හඬවල් ඇහෙනවා සජිත් පිටේ දෝනාවන් දෙනවා ඇහෙනවා වේදනා බරිත කතාවල් ඇහෙනවා අඬනවා දොඩනවා පේනවා ඒ එළියට ඕජස් ගලනවා වගේ සමහර පක්ෂවල කුණ එළියට එන්න පටන් අරන් තියෙනවා සජිත් පිටේ රණින් පිටේ මේ ඔක්කොම එළියට එන්න පටන් අරන් තියෙනවා මම ඇත්තෙන්ම ගොඩක් උත්සාහ දරුවා අපේ එක්සත් ජාතික පක්ෂයත් ඒ වගේම සමගි ජන බලවේගයත් යම්කිසි සන්ධානගත වෙන්නට මේ මහමැතිවරණයට ඒක අවාසනාවකට අපිට ඒක මේ කරගන්න බැරි වුණා නමුත් මම හිතනවා ඉදිරියේදී මේ සියලු දෙනාම එකමුතු වෙයි කියලා මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා විශ්වාසයක් තියෙනවා
ගෑස් සිලින්ඩරේ ගියවර තරඟ කරේ විධායක ජනාධිපතිවරයා නැවත ජනාධිපති කිරීමේ ආරම්භ වීම. අද ඒ විධායක ජනාධිපතිවරයා ජනාධිපති නෙමෙයි. ඒ වගේම එතුමාද ඡන්දය ඉල්ලන්නේ නැහැ ජාතික ලැයිස්තුවේ ඇත්තේ ඒ නිසා අද රිල් වික්‍රමසිංහ මැතිතුමා පිටපත් කියලා අනාථ විද්‍යාවේ අනාථ කඳවුර බවට ගෑස් සිලින්ඩරේ පත්ලා තියෙනවා. විශේෂයෙන් අපි කතා කරපු දෙයක් තමයි ඒක ඇන්ටි කරප්ෂන් නැත්නම් දූෂණයෙන් වංචාවෙන් තොර රටක් අපි දී කරන්නේ කොහොමද කියලා. ඒකෙදි ප්‍රධානම හඬක් නගන පක්ෂයක් හැටියට අපි ඉදිරිය දිනනවා ලඝු ගමනක් යන පක්ෂයක්. ඉතින් ඒ වගේම තරුණයොත් එක්ක එකතු වෙලා යන මේ හඬ නගන්න තියෙන්නේ මේක අපේ හඬ විතර නෙමෙයි ඔබේ හඬ එන්න අපේ රට වෙනුවෙන් හඬ නගන්න. කතිරේට පෙර